Jay the last one shoots their camera. Last one. Janai priyai. පුංචියට වැටෙන හිරිපොද වැස්සක් එක්කම දවස පටන් ගන්න ලැබුණාම ඔයාලට මොකද හිතෙන්නේ? ආයෙම ගුලි වෙලා නිදා ගන්න හිතනවද? නැත්නම් වෙනදට වඩා ලස්සන දවසක් අලුත් දවසක් විදිහට ඒ දවස පටන් ගන්නවද? ඉතින් ඔන්න අද උදේ ඉඳන්ම පොඩි අවුවකුත් එක්කම වැස්ස තියෙන හරි ලස්සන දවසක්. හායි, ඉතින් කොහමද ඔයාලා හැමෝටම? අදත් පුරුදු විදිහටම ඔයාලා බලන්න ඕන අලුත් වීඩියෝ එකකින් අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද නිවාඩු දවසක්. ඒ වුණාට අද ඉෂ්ට උදේවරු හොස්පිටල් එකේ වැඩ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එයා ලන්ච් ටයිම් එක වගේ වෙනකොට අද ගෙදර එනවා. ඉතින් මම හිතුවා එයා එනකොට එයා ආසන් විදිහේ ලන්ච් එකක් එයාට හදලා තියන්න ඕනි කියලා. ඉතින් ගිය සතියේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි වෙට් මාකට් එකට ගිය වෙලාවේ ටූනා මාළු ගත්තා. ඉතින් මම හිතුවා ගොඩක් දවසකින් අපිට කන්නත් බැරි වුණ හින්දා අද මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න ඕනේ කියලා. අපි දෙන්නම කන්න හරිම ආස කෑමක්. ඒ වුණාට ඉතින් ඇඹුල් තියල් හදන්න පුළුවන් වෙන මාළු වර්ග නිතරම හම්බෙන්නේ නැහනේ අපිට. ඉතින් මම අද මේ ඇඹුල් තියල් එක හදපු විදිහ නම් මුලින්දන් කියන්නේ නැහැ ඔයාලත් එක්ක. මොකද මම හිතනවා ගොඩක් දෙනෙක් දන්නවා මාළු ඇඹුල් තියල් හදන්න. එක එක්කෙනා පුංචි පුංචි වෙනස්කම් කරලා එක එක විදිහට ඉතින් හදනවා. ඉතින් මම හිතන්නේ කොහොම හැදුවත් හරිම රස කෑමක් තමයි මාළු ඇඹුල් තියල්. ඉතින් මේක බත් එක්ක කන්න වගේම කිරිබත් වගේ දේවල් එක්කත් හරිම රසයි. ඉතින් මම අද අපේ ලන්ච් එකට මාළු එකත් එක්ක කන්න තව එළබටු කරි එකකුයි පරිප්පු එකකුයි හදාගන්නවා. ඒ වගේම තමයි කියන්න ඕනේ එළබටු මුරුංගා කෙසෙල් මුව වගේ අර ටිකක් ලංකාවෙන් පිටට ගියාම හොයාගන්න අමාරුයි කියලා අපි හිතන එළවලු වර්ග තියෙන්නේ. දැන් සිංගප්පූර නම් ඇත්තටම ඉන්දියන් කඩේට ඕන වෙලාවක ගියොත් මේ වගේ එළවලු ගන්න තියෙනවා. ඉතින් අනිත් රටවල ඉන්න අයට වඩා මම හිතනවා සිංගප්පූරල ඉන්න අයට ලංකාවේ විදිහට දේවල් හොයාගන්න ගොඩක් චාන්සස් තියෙනවා මෙහි. දැන් මේ ඔයාලා දකිනා වගේම මාළු ටික හොඳට තැම්බිලා මාළු ඇඹුල් තියල් එක ගොඩක් දුරට දැන් හැදිලා ඉවරයි. ඉතින් මේ වෙලාවට හරිම සුවඳයි මුළු කිචන් එකම. ඉතින් දැන් ඔයාලා දැක්කා වගේ මම අපේ ලන්ච් එකට ඕන කරන දේවල් ඇස්ති කරා. කිචන් එකත් ක්ලීන් කරලා තියෙන්නේ. එෂ් ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් එයා වොෂ් එකක් දාන ගමන් ඉන්නේ. එයා වොෂ් එකක් දාගෙන ආවට පස්සේ අපි ලන්ච් එක ගන්න තමයි ඉන්නේ. බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න මං ඉතින් අද නිමාඩු දවසේ උදේ හොස්පිටල් එකේ මට වැඩ තිබ්බා. ඉවරලා ඇවිල්ලා එද්දී ජේ මාව සර්ප්‍රයිස් කරන්න අපි ලංකාවේ තාලෙට කෑමයක් හදලා තියෙනවා. ඇත්තටම ඔයාලා අපි කලින් වීඩියෝ එකේ දකින්නදී අපි යනවා වෙට් මාකට් එකට. මේ තියෙන මං හිතන්නේ අපි වෙට් මාකට් එකෙන් ගත්ත කෙලවල් දෙක. ඉතින් ඒකෙන් හොඳ රසපාට ඔයාලට පේනවා. හොඳ රසපාට ඇඹුල් තියල්ලයක් හදලා තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක සෙට් වෙන්න තව පරිප්පු, ඊට පස්සේ එළබටු, ඊට පස්සේ බිත්තරයක් බදලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි ද වෙට් මාකට් එකෙන්ම ගත්තා කිහෙල් කොළ. ඉතින් කිහෙල් කොළේ බත්තයක් ඔතලා ලංකාවේ ස්ටයිල් එකට කන්න තමයි හදන්නේ. බලමු කොහෙනම්. ඔන්න ඉතින් ජේ බත් එක බෙදලා තියෙන්නේ. හරිම රස පාටයි. දැක්කම මටත් එක්ක කන්න මාරම ආසාවක් එන්නේ. ඉතින් පරක් වෙන්නේ නැතුව අපි ටක් ගාලා කෑම එක ගන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. සිංගප්පූරුවේ රම්බුටන් වෙනනේ.
ඉතින් අද ඇත්තටම සැටර්ඩේ දවසක් මට උදේවරුවේ වැඩ තිබ්බා. ඉතින් මම හොස්පිටල් ඉඳන් ඇවිල්ලා ඔයාලා දකින්න ඇති J4 තිබ්බ රසම රස ඇඹුල් තියල් එකත් එක්ක ලංකාවේ ක්‍රමයට ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපි දැන් පහුගිය දවස් ටිකේම පොඩ්ඩක් වහිනා ඉන්න බං ඊට පස්සේ හරි. ඉතින් අතරම අපි දැන් මේ බස් ස්ටොප් එකක් ඉන්නේ. බස් එක යන්න නෙමෙයි වැස්සට පොඩ්ඩක් කොටු වුණා. ඉතින් අවුව තියෙනවා හොඳට. ඒකට අවුවත් එක්ක වැස්ස. අවුවගේ අවුවයි වැස්සයි දෙකම තියෙනවා. ඉතින් ජේගේ ලන්ච් එක කාලි වෙලා ඊට පස්සේ අපිට කම්මැලි හිතුණා අද හවස රූම් එකට එලා ඉන්න. ඊට පස්සේ කිසිම අයිඩියා එකක් නැතුව අපි එළියට බැස්සා පොඩ්ඩක් මේ මෝල් එක අපේ මෝල් එකට නෙමෙයි චංගි සිටි පොයින්ට් කියලා තියෙනවා අපේ අපේ ඉන්න කොණ්ඩෝ එකේ ඉඳන් තව කිලෝමීටර් එකමාරක් විතර කොණ්ඩෝ එකට පිටිපස්සේ තියෙනවා චංගි සිටි පොයින්ට් කියලා මෝල් එකක් තියෙනවා. ඉතින් අපි ඒ පැත්තේ පොඩ්ඩක් රවුමක් ගහන්න ඕනේ. ඕකේ තාම අරමුණක් නැහැ මොකද කරන්නේ මම ගන්නවද නැද්ද. ඉතින් එන ගමන් මේ වගේ වැස්සකට අපි කොටු වුණා. දැකනවාලා දෙදිනුත් පායලා තිබ්බා. ඉතින් වැස්ස චුට්ටක් පානකන් ඉඳලා අපි මේකට චංගි සිටි පොයින්ට් එකට යා බලමු අපි මොනවද කරන්න කියලා. ඉතින් මෙතන ට්‍රැවල් ෆෑ එක්සිබිෂන් එකක් තියෙනවා. ඒකින්ද තමයි මේ ගොඩ සෙනග ඉන්නවා. ඒක ඇතුළට නම් කියන්නේ හරිම බෝරින් පාටයි. අපි තව ටිකක් ඉස්සරහට යම්. හරි ඔන්න දැන් අපි ඉන්නේ කොහෙද? එක්ස්පෝ මෝල් එක. මෝල් එකනේ කොහෙද? එක්ස්පෝ MRT ස්ටේෂන් එකේ ඉන්නේ. ඉතින් එක්ස්පෝ එකේ එක්සිබිෂන්ස් තුනක් විතර තිබ්බා. එකක්වත් අපිට එච්චර මේ ඉන්ට්‍රෙස්ටිං ඒවා නෙමෙයි. ඉතින් අපි දැන් මොනවාද එක්ස්පෝ MRT ස්ටේෂන් එක ළඟ ඉන්නේ. මේ අපි ඔයාලට පෙන්නනම් මෙතනින් එහාට යන්න බැරුව තමයි ඉන්නේ. ඔයාලට පේන ඇති වහිනවා. මෙතනින් මෙතනින් මේ පාර ක්‍රොස් කරන්න ඕන. මෙන්න මෙතනින් පාර ක්‍රොස් කරලා අන්න අර තියෙන්නේ සිටි පොයින්ට්. චංග සිටි පොයින්ට් මෝල් එක. එතන තමයි යන්න ඕනේ. ඉතින් මේ පොඩ්ඩක් වැස්ස අඩුවෙද කියලා බලන්නේ. මෙහෙ වැහි දන්නවනේ. ඉතින් වැස්ස මේ තියෙනවා මේ නැහැ. ඒකෙදි ඉතින් තව චුට්ටකින් අඩු වෙන්නත් පුළුවන්. චුට්ටක් කරලා ඉමු. ඊට පස්සේ යම් සිටි පොයින්ට් එක. හරි ඉතින් ඔන්න දැන් අපි සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉන්නේ. ඉතින් අපි මේකට ආවේ ඇයි මේ ෆ්ලෝ එකට? ඔව් ඒ කියන්නේ අපි මේ කිට්ටුවට එද්දී මතක් වුණා මට ලොකු දවස් ගන්න ආසාවක් තිබුණා මේ ක්‍රොක්ස් දෙයක් ගන්න. මම කලින් දෙක තිබ්බ දෙක ලංකාවට ගිය පාර මේ අප්පච්චිට දීලා ආවනේ. ඔව් ඒක දාලා ආවා. ඉතින් මට ක්‍රොක්ස් දෙකක් බලන්න හිතුණා මේ ළඟටම ආපු වෙලාවේ. ඉතින් මේකේ චැංගි සිටි පොයින්ට් මෝල් එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ ගොඩක් තියෙන මේ බ්‍රෑන්ඩඩ් ෂොප්ස් තියෙනවා. මේ මෙතනම තියෙනවා ක්‍රොක්ස්, ෆ්ලිප් ෆ්ලොප්, ඊට පස්සේ මෙතන තියෙනවා ලාකෝස්ට්, වස්තු ගොඩක් තියෙනවා. අපි ඔයාලට පෙන්නන්න. ඉතින් ඉස්සෙල්ලා ක්‍රොක්ස් එක දැන් ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඇතුළේ කියලා බලමු නේද? බලමු නේ. ඔව් මගේ මගේ කියන්නේ මොන ඩිසයින් එක තියෙනවද කියලා බලමු. බලමු. ඒ කියන්නේ මම එක වර්ගයක් මේ බලාගෙන ආවා. තිබ්බොත් තමයි ගන්න. බලමු. කොහොමදයි දෙවට? හරිම හොඳයි. මේකේ තියෙන ගොඩක් අර එන මේ මම නම් පර්සනලි ආසම නැති ෂූ එකක් ක්‍රොක්ස් කියන්නේ මට නම්. ජේට නම් පෙන්නන්න බෑ. නිකන් දුන්නත් එපා. ඔව් මේකේ කියන්නේ අත්‍තරම මේ ඔයාලා පෙන්නන්නම්කෝ මේ මෙන්න දැන් මේ මේකනේ මේ මලගේ ටිපිකල් පැටර්න් එක. ඊට පස්සේ මේ මෙහි යන ට්‍රෙන්ඩ් එක තමයි මෙයාලා මේ ක්‍රොක්ස් දෙයක් ගත්ත ගම මෙන්න මේ වගේ පොඩි මේ බටන්ස් වගේ ඒවා උඩට දානවා. ඉතින් මෙතන මේ ඇතුලේ සෑහෙන අරග ගොඩක් තියෙනවා. හැබැයි මේ බලාගෙන යන්න දැන් අර මට ඕන එක තියෙනවා. මේ තින් ඒක මඤ්ඤං වගේ නේ. දෙකක් දාලා තියෙනවා. ලංකාවේ කොහොමද මේක මේ දාගෙන ගියද මේ මල් පිපිලා වගේ මේ තින්? මේක එක පාටක්. මේක එක පාටක්. මේක තව පොඩ්ඩක් වෙනස් එකක්. මේ තින් මේ නිකන් අර උඩ අනේ මන්දමි. ත්‍රිකෝණ ත්‍රිකෝණ ගැලේ වගේ උඩට ආපු ප්‍රයිස් එක අර කලින් පෙන්නපු එක අපි 70 ගණන් කොහමද 70 ගණන් 80 ගණන් 100 ගණන් ඩොලර්ස් ඒ වගේ ගණන් තමයි තියෙන්නේ. මේ වගේ නිකන් අමුතු අයිටම් තියෙනවා මේ පේනවා. මේක නම් මට ඉදෙන ජේට හොඳ.
කොණ්ඩ කට් ටිකක් වගේ මෙතන ගහගෙන කොණ්ඩ කට්ටක් දින 60ක 60 කට්ටක් මේක තියෙනවනේ මේ ගහන ක්ලිප්ස් වෙනම ගන්න ආව් අපි වෙන්නන්නකෝ මේ මේ ක්ලිප්ස් වල කට්ටිය පොර ගන්න ඉක්මන් දාල්පනේ බලමු ජේ ට්‍රයි කරන්න යන්න එක පොඩියුන්ටත් තියනවා පොඩියුන්ගේ වෙන ටිකක් ෂේප් ගොළු බෙල්ලෙක් වගේ මේ උඩ ගහලා තියෙන. එතන මේ දිගටම තින්නේ ඒවා. අතරේ. ඒකට අලුත් අයිටම් එකක් හම්බෙලා. එයා කැමති එකක්. මේකටත් කැමති. මේ හරිම මේ ෆැන්සි ලුක් එකක් තියෙන ඔය. ඔව් සෙල්ලම්ගේ වගේ මේ මේක උඩ ඔක්කොම ටික තියෙනවා නේ. මෙයා නම් මලාට ඔක දාන්නේ. ටොක්සගෙම ගහන මේ අමුතු ඉදේක ෂූ එකක් තියෙනවා. ඒක නම් අනේ මන්ද අර කලින් තිබ්බේට වැඩිය නම් ටිකක් කරේ. හොඳයි නේ. මේ බලය එකක් ටිකක්. ඔව් පොඩි වෙනවා තියෙනවා. මේක අපි ගලමු ගාන කීයද කියලා. එතනනේ පොඩි ඩිස්කවුන්ට් එකක්ත් දීලා තියෙනවා. එතනද ඔයාලට 179 එක 125ට. ඒ කිව්වා වගේ මෙන්න මේ වගේ මම මේ ඔක්කොම අරගෙන ඉවරලා අර ක්ලික් කරන්න පුළුවන් මේ තියෙන එක එක අකුරු තියෙන මම බලන් ආපු මේ ෆ්‍රොක්ස් දෙක නෑ ඉතින් හරිද දුකයි තමයි මොකද කරන්නේ හරි ඉතින් මං මෙයාලට පෙන්නලා ඇහුවා මං ඔයාලට පෙන්නන්නම් මෙතනින් මං උඩින් දාන්න මොකද්ද මං ඔළුවේ තියන් ආවේ කියලා ඉතින් ඒක නෑලු ඒක ඔන්ලයින් විදිහට ඕඩර් කරන්න පුළුවන් මම මෙතන පෙන්නන්නම් මට හිත ගියපු නිකන් පොඩ්ඩක් හරි හිත ගියපු එකකට තියෙන මෙන්න මේක තමයි ටිකක් අර පොඩි නිකන් අර ලා කැමා කලෙක් කිම්ම කියන එකක් තියෙනවා ඒක තමයි චුට්ටක් හරි හිත ගියුණාට ඒක මට 100ට 100ක්ම සෙට් නෑ 50ක් විතර දුන්නේ ඉතින් තමයි මේ ඇඳුමකටම අපි ගන්නෙ නැහැ ඉතින් 37න් ආපහු එළියට යනවා මම හැබැයි සයිස් එක බලාගත්තා ඔන්ලයින් එහෙම වුණොත් දානවා කියලා අපි තව ටිකක් ඉස්සරහට කියලා බං තව මොනවද ෂොප්ස් ඉන්නේ මෙතන ස්කෙචස් එකක් තියෙනවා මේක දෙන්නේ ස්කෙචස් බ්‍රෑන්ඩ් එකේ ඔක්කොම අයිටම්ස් තියෙනවා මේ ඔෆර් එකකුත් තියෙනවා අපි අතුල්ලි ඉතින් වැඩි යන්නේ නැහැ මට නම් ගන්න දෙයක් නැහැ මේක නයිකි එක පැත්තට යනවා මොකද කරන්නේ නයිකේ ළඟට ඇවිල්ලා ඉන්නේ අතුළු කියලා බලමු මොනවද ගන්න දෙයක් වෙනවද කියලා යා එතන මේ හොඳ ඩීල් එකක් තියෙනවා එනවා මම මේ අන්තිමට ඔයාලා එදා අපි ගත්තේ නැහැ නේ වීඩියෝ එකක් නෑ ඕ මම මේකේ බ්ලැක් එක ගත්තා ඉතින් මේ ජෝඩන් එකේ මේ ලස්සන ෂූ එකක් තියෙනවා හොඳ ඩීල් එකක් ඉතින් ඔයාලා පේනවා ඇති ඩොලර් 219ට තියෙන එක 99 වලට කියන්නේ 100 ඩොලර්ස් වලට හම්බ වෙනවා තවත් ඒකට 30% ඔෆ් එකක් හම්බ වෙනවා මේ මාරම හොඳ ඩීල් එකක් මට අතනම දැන් මේ දවස්වල ෂූස් ටිකක් වැඩි ඉතින් ගත්ත සෑහෙන්න ඉතින් ගන්න නෑ මම මේක හොඳ ඩීල් එකක් ලස්සනයි මම ඔයාලට පෙන්නගෙන යන්නම් මේ දිගටම මෙතන තියෙන මේ පේනවනේ ජෝඩන් කලෙක්ෂන් එකේ ෂූස් එකක් මේ ඔක්කොම ඒවා තියෙනවා හරි ලස්සනයි ෂූස් කලෙක්ෂන් එකක් කරන කෙනෙකුට නම් පිස්සු හදනවා මේ අතරම අඩුයි නේ ප්‍රයිස් එක ඔව් ප්‍රයිස් එකත් ලස්සනයි ඔක්කොම තියෙන්නේ මේ ජෝඩන් කලෙක්ෂන් එකේ මේ අමුතුම ගතියක් තියෙනවා මේක 109 යුෂුවල් ප්‍රයිස් එක 219 මේක නෝමල් ප්‍රයිස් එක 289යි 139යි ප්ලස් තව 30% ඇඩිෂනල් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඒකට වෙනස් ඉදියක අපේන්නේ මට නම් ලස්සන නෑ ඒක මෙතන තියෙනවා මේ සෑන්ඩල්ස් වගේ මේක ලස්සනයි මට නම් ලස්සනයි වුණාට මම අර හොය හොය ආපු වගේ එකක් නෙමෙයි මේක පේනවා ඇති 59ක 39ට දෙනවා
මෙහෙර ලේඩිස් කලෙක්ෂන් එකක් තියෙන්නේ. නයිකි එයා ඒවා මේ අඩුයි මේක ටිකක් අද අලුත් ඒවා වගේ තියෙන්නේ. ජේඩ ලස්සන ෂූස් දෙයක් අම්මලා. මේක ලස්සන. එයා මැක්ස්. මේක ලස්සනයි. මේ ප්‍රයිස් එක. එතන තියෙන හොඳ ඩීල්ස් ටිකක්. මේ නයිකි ෂූස් එකක් තියෙනවා මෙතන. මේක ඩොලර් 60යි. පස්සේ මේකත් 60යි. මේක 80යි. හරි ඉතින් අපිට මේ ලංකාවේ යාළුව දෙන්නෙක් හම්බුන බලන්න ගන්න කියන දෙන්නෙක් ඉන්නේ කියලා. ඉතින් ජනයි ප්‍රියයි. හැමෝම දන්නව නේද? අපිට හම්බුන මේ කොයි කියලා යනකොන්ද? බාලි ගිහිල්ලා. බාලි ඉන්දුනීසියා ගියා වැඩකට මේ සෝනියගේ ප්‍රොඩක්ෂන් එක ගින් එනකම පොඩ්ඩක් ඉතින් හරිම සතුටුයි අපිට ලංකාවේ මුණක් දැක්කම හරිම සතුටුයි නේද? හරි එහෙනම් දිගටම වීඩියෝ එකක් එන්න. තවත් යාළුවෙක් හම්බුණා මේ තිල්න කියවම දන්නවන් නේද? මේ මෙයාගේ ෆොටෝස් එහෙම හැමෝම දකින්න තියෙන FB එකේ. ඉතින් මෙයාත් මේ මැලේෂියා ගිහින් යනවා නේද? අයිය අපි ඉන්දුනීසියා ගියා සෝනි ග්ලෝබල් ඉවෙන්ට් එකක් තිබුණා. ඒකදී සෝනි සවුත් ඉස්ට් ඒෂියා වල ඉන්න ඔක්කොම ක්‍රියේටර්ස් ටික බාලි වලට ආවා. ඉතින් ඒකට මමයි ජනයි ප්‍රියයි ඒ වගේ අපි තව කොටට ගොස්ස කීපදේ ලංකාව රිප්‍රසන්ට් කරලා ගියා. හරි. ජය වේවා. පරිස්සමෙන් යන්න දැන් යනවාද? ඔව් දැන් යනවා. ඒ ට්‍රාන්සිට් එකත් ට්‍රාන්සිට් එක. හරි. හරි. දැන් අපි ආවා පූමයක ඇතුළට. යාළුව දෙන්නෙකුත් හම්බුණා නේ? අපි යාළුව දෙන්නේ නෙවෙයි යාළුවෝ 3 දෙනෙක්. 3 දෙනෙක් හම්බුණා. ඔයාලා දකින්න ඇතිනේ. හරි. දැන් පූමයක ඇතුළට අවිල ඉන්න බලමු මොන හරි පූමකේ ඩීල්ස් මොනවද තියෙනවා. මේ ෂූ එකම මම හිතන්නේ මල් ළඟ තියෙනවා. මේකේ කලර් වෙනස් නේ? කළු පාටයි. හරි සුදුයි. නිලුයි නේ? නිලුයි නේ. හදව නිල් කළු වගේ එකක්. අපිට Adidas එකේ මේ අමුතු මේ සැන්ඩල්ස් දෙයක් හම්බුණා මේ. පේනවනේ. මේකට වතුර පුරවන්න දෙන්නේ. මේක බ්ලැක් එකක් තියෙනවා. මේ තියෙන. ගාන 1260. මේක නම් ගාන චුට්ටක් අරට වැඩි වැඩිද. මේ තියෙන මෙතන මේ ඩීල් එකක් තියෙනවා 159 එක 119ට. බාන J එකක් අපිට පෙන්වනවා ලස්සන එකක් කියලා බලමු. ලස්සනයි තමයි. මම යුනිසෙක්ස්. යුනිසෙක්ස්. මේක මාල් ලස්සනයි. ඒක ඩොලර් 159. ඩොලර් 126යි. 75. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ එක්ස්පෝ එකේ ෆුඩ් කෝට් එකට. ඉතින් අද අර නිවාඩු දවසකුත් හින්දා පුදුම තරම් සෙනග ඉන්නවා මෙතන. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ. ඉතින් මේ හෝල් එක වටේටම තියෙනවා එක එක වර්ගවල කෑම කන්න පුළුවන් විදිහ ෂොප්ස්. ඉතින් මේ හැම එකකම වගේ අද හරිම දිග පෝලින් තමයි තියෙන කෑම ගන්න. හරි ඉතින් ඇත්තටම අද මොකද වුණේනේ? ඔව් අපිට කියන්නේ ඇත්තටම රූම් එකෙන් එළියට එද්දි ලොකුවට ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. හරිද? ඉතින් විශේෂයෙන් ගන්න මනක් තිබ්බේ නැහැ. ඔව් එහෙමයි තිබ්බේ නැහැ. ක්‍රොක්ස් එක කොහොමත් අර හිතයට තිබ්බා. මට කියන්නේ දවස් කීපයක් මම ඇවිල්ලා බලලා ගියා මට ඕන එක තිබ්බේ නැහැ. අද තමයි උනාට මම ඇත්තටම මේ හැමදාම අර ගුණා වගේ බලලා යනවනේ. අද තමයි හරියටම මම ඇහුවේ අයියක නැත්තේ කියලා. ඊට පස්සේ තමයි මයාලා කිව්වේ. ඒක ඔන්ලයින් විතරයි. ඔව් ඒක ඔන්ලයින් විතරයි. ඕඩර් කරලා ගන්න තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මේ
අර ඒක අර ඔළුවේ ඇතුළේ තිබ්බ හින්දා අපි ඒක බැලුවම මිසක් නැත්නම් ඇත්තරම නැත්නම් අපි අර මොනවද එහෙම ගන්න කියලා ආවේ නැහැ කම්බලකෙමට ආවේ කොහොම හරි ඔයාලට ඒ උනාට මොකක් හරි පොඩි අයිඩියා එකක් එන්න ඇති දැන් සිංගප්පූර් වල ට්‍රාන්සිට් වෙලා යන කෙනෙකුට ගොඩක් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තමයි මේ චැංගි සිටි පොයින්ට් කියලා කියන්නේ ඔයාලට සර්ච් කරලා බලලා එන්න පුළුවන් ඔයාලා දකින්න ඇති අද අපි දැක්ක කවුද මේ ජනයි ප්‍රියයි ඊට පස්සේ තිලින ට්‍රාන්සිට් එක ඔව් තිලින මල්ලි දැක්කා ඉතින් ඒගොල්ලොත් මැලේසියා යන ගමන් නේද මැලේසියා යන ගමන් මෙහි ට්‍රාන්සිට් එකකට තමයි බහලා තිබ්බේ ඉතින් එයාලත් ඇවිල්ලා තිබ්බේ මේ සිටි පොයින්ට් එකට ෂොපින් කරන්න අපි ඔයාලට පෙන්නවා මේකේ තියෙනවා බ්‍රෑන්ඩඩ් ෂොප්ස් අපි දැන් ඔය පෙන්නුවට අමතරව සෑහෙන්න තියෙනවා ඔව් තව තියෙනවා ටොමි හිල් ෆිගර් කෝච් ඒ වගේ තව ගොඩක් තියෙනවා නේද ගොඩක් තියෙනවා කන්නස් ඒ වගේ තියෙන අතරම සෑහෙන බ්‍රෑන්ඩ්ස් ගොඩක් මෙතන තියෙනවා ඉතින් ඔෆර්ස් තියෙනවා ඒක තමයි වටින්නේ ඒ කියන්නේ එන කෙනෙකුට ගොඩක් වෙලාවට හැම වෙලෙම වගේ මොනවා හරි ඩීල් එකක් තියෙනවා ඊට පස්සේ අපි දැන් කෑම කන්තෙන්ට ගියා එතන අපි ටක් ගාලා බඩර දාගත්ත මේ ප්‍රයිස් එක නේද මේ වීඩියෝ කරන්න බැහැ නේ මාර්ස් එකක් ඉන්නේ අද එතනත් පට්ටම සෙනගක් ඉන්නේ ඔයාලා දකින්න ඇති මේ අර පොඩි බෑන්ඩ් එකකුත් එතන ගහනවා ඉතින් ඒකින්ද අපි එතන වීඩියෝ කරන්න ගියේ නේ අපි ටක් ගාලා කෑවා ඉතින් දැන් අපි මෙතනින් අපේ ඩිනර් එකත් ගත්තා ඉතින් ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා මොකද එතන මාර්ස් සෙනග ඉතින් දැන් අපි හිතනවා අද වීඩියෝ එකෙන් සිංගප්පූර් වල ෂොපින් කරන්න යන කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා ස්පෙෂලිම ට්‍රාන්සිට් එකක් දාලා නේද ඔව් ට්‍රාන්සිට් එකක් ට්‍රූ වෙන කෙනෙක්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා කියලා මේ වීඩියෝ එකෙන් ඉතින් දැන් රෑත් උනා අපි අපව යන්නත් ඕනේ ඔව් දැන් ටයිම් එක 7:33යි අද පොඩ්ඩක් අර වැහි ගතියක් තියෙන හින්දා ටිකක් කල්ලාතුව රෑ වුණා නේ ඒකින්ද අපව වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරමු නේද ඉවර කරනවා අපව අපි අපේ කොණ්ඩක පැත්තට දැන් යන්න හදන්නේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් බලන්න එන්න ඉන්නන්න බයි